දෙවෙනිම කතාවට ආදරය කරන වාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක මේ වෙලාවේදී කතා කරන්න හදන්නේ. ඇත්තටම සමාධිගේ ෆෝන් එක අන්සර් කරයි දනුහස් නැද්ද? ඇත්තටම එහෙමනම් ෆෝන් එක අන්සර් නොකරන්න හේතුව මොකක්ද? අපි අද වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්නට කැමති. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෑණිම වීඩියෝස් දිනපතාම බලන්න. කැමැත්තක් ඇතිවලා තිබෙනවනම් විතරක්ම එහෙනම් ඔයාටත් පුළුවන් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලායි මම අද video එකෙන් ඉල්ලා සිටින්නේ. ඉතින් පහුගිය කාලේ ඔයාට මෙන්න මේ වගේ කාරණාවක් දැක බලා ගන්නට අවස්ථාවක් තිබුණා කියන දේ මම අද video එක හරහා මතක් කරන්නට සූදානම්. ඉතින් මම මේ කියන දේ ගැන ඉඟියක් මේ වෙලාවේ සපයන්න සූදානම්. ඔයා දන්නවනේ සමාජයට මේ දවස්වල වැඩිපුරම කතා කරන්න හිතෙන්නේ අනුහස් එක්ක. අනුහස් එක්ක කතා කරලා තමන්ගේ හිතේ තියෙන වේදනාවන් නිරන්තරයෙන්ම අඩු කර ගැනීමේ ලොකු උමනාවක් ඇත්තටම සමාජයට තියෙනවා. තමන්ගේ අම්මට අයියට කියන දේවල් වලට වඩා වැඩි යමක් අනුහස් එක්ක කතා කරන්න තමයි හිතන්නේ. හැබැයි අනුහස් ඇයි මේ මගහරින්නේ සමාජේ? ඉතින් ඒකටත් හේතුවක් තියෙනවා වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි දැන් සමාද නිසා තමන් ටිකෙන් ටික ආක්ෂව අමතක වෙන ගතියක් තියෙනවා කියලා දැනලා ඇති. අනෙත් එක තමයි රණජීවක පුතා තමන් එක්ක රණ්ඩු වෙන්නෙත් මෙන්න මේ නිසා කියන දේ අනුහස්ට හොඳින්ම තේරිලා ඇති. ඒ නිසා තමයි සමාදගේ ෆෝන් එක අන්සර් නොකර බලලත් එයා පිට වෙන්නේ කියන දේ මම අද වීඩියෝ එක හරහා පෙන්වා දෙන්නට ලෑස්ති වෙනවා. ඉතින් කොහොම වුණත් මේ දෙයත් එක්ක තව දෙයක් මට ඔයත් එක්ක කතා කරන්න පුළුවන් කියන දේ අද වීඩියෝ එක හරහා විශේෂම කාරණාවක් විදියට කතා කරන්න තමයි මම බලාපොරොත්තුවක් ඇති කරගන්නේ. කොහොම වුණත් ඉදිරියේදී අපිට මේ වගේ දෙයක් ගැන ඔයත් එක්ක කතා කරන්න පුළුවන් කියන කාරණය අද වීඩියෝ එක හරහා විශේෂම දෙයක් විදියට කතා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්නයි ඕනේ. ඉතින් කොහොම වුණත් දැන් සමාදිට ඇත්තටම මේ අනුහස් කෝල් එක අන්සර් නොකර ඇයි කියන එක ප්‍රශ්නයක් එනවනේ. ඒ නිසා ඉදිරියට අනුහස්ගේ ගෙදරටම ගිහිල්ලා ඒ ගැන සමාදි උදේනටත් කියයි කියන බලාපොරොත්තුව අපිට තියාගන්න පුළුවන් කියලයි මම අද වීඩියෝ එක හරහා මතක් කරන්නේ. ඒක ඒ විදියට විතරක් වෙන්නේ නැහැ කියන දේ තව විදියකින් මතක් කරන්න ඕන. ඉතින් උදේනටත් ඒකට හේතුව කියලා නැති නිසා ඇත්තටම උදේනිත් මැදිහත් වෙලා මේ දෙයට හේතුව විමසන්න ඉඩ කඩක් තිබෙනවා ඇති. ඉතින් ඒ දේ ඒ විදියට විතරක් නතර වෙන්නේ නැහැ කියන කාරණාව අපිට පෙන්වා දෙන්නට උමනාවක් තියෙන කාරණයක්. මෙතනින් තව දෙයක් කියන්නට ඕනේ කියන දේ තමයි අද වීඩියෝ එක හරහා මතක් කර සිටින්නේ. ඉතින් කොහොම වුණත් අනිවාර්යයෙන්ම දැන් තව දෙයක් කියන්න ඕනේ. ඒ කියන්නේ සමාධි ඉදිරියට අනුහස් ඉන්න තැනට ඇවිල්ලා මේකට හේතුව විමසන්න පුළුවන් කියලයි මම ඔයත් එක්ක කියන්නේ.